මන්තමුගෙන් ඉල්ලා හිටිනවා එදා බලපු චිත්‍රපටියේ නම මේ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කරන්න හැටියට. ඒක විනෝදාත්මක චිත්‍රපටයක්. විනෝදාත්මක චිත්‍රපටයක්? ස්වාමීනි, විනෝදාත්මක චිත්‍රපටයක්. මේ විද්දිකරු තමන්ගේ මවගේ මළගමට පහුවෙනිදා මූදේ නාන්න ගියා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, මේ ගැහැණියක් සමග සම්බන්ධකුත් පටන් ගත්තා. එච්චරක් නෙමෙයි, හොඳට හිනාවෙන්න විනෝදාත්මක චිත්‍රපටයකුත් දැරඹුවා. ස්වාමීනි, මට මෙතනින් එහාට මේ ගැන කියන්න දෙයක් නෑ ස්වාමීනි. ඒක නෙමෙයි ඇත්ත, වෙන දෙයක්. මං හිතට විරුද්ධව දෙයක් කියන්න මට බල කළා. පැමිණිල්ල වෙනුවෙන් දෙවනි සාක්ෂිය වංශනාත වීරසූරිය. අවසරයි ස්වාමීනි. මම මිලිටරි හමුදාවේ හිටපු සාජන්ට් වීරසූරිය W.N. මට ස්වාමීනි හුඟක් දේ කියන්න තියෙනවා මේ සිද්ධ වෙන හැම දෙයක් ගැන. රෝගයට බේත් කරන්න කලින් අපි රෝග නිධානය හොයාගෙන ඉන්නවා. අද හැම දෙයක්ම කනපිට පෙරෙල්ලා විකෘති වෙලා විනාශ වෙලා. අද සමාජය මිනිස්සුන්ගේ හදවත් විදලා ගලවලා විනාශ කරන සර්පයෙක් වෙලා. මේ සර්පයා හදවත් තියෙන හැම මිනිහටම දස්ස කරා. අන්තිමට ලෝකෙ ඉතුරු වෙන්නේ හදවත් නැති මිනිස්සු විතරයි. උන්ට මේ සර්පයාගෙන් ප්‍රශ්නයක් නැහැ. ස්වාමීනි, මේ සර්පයා මානවගේ හදවතට දස්ස කරා.
ඒ මානව මහත්ය. මානව මහත්යෝ බල්ලෙකුට ආදරය කරපු මිනිහෙකුට මිනිහෙක්ව මරන්න බෑ. කොහෙත්ම බෑ. මානව මහත්යා මටයි මගේ බල්ලටයි දෙන්නට ආදරය කෙරුවා. මානව මහත්තයාගේ අම්මා ගෙදරින් ගියේ ඒ දෙන්නට කතා කරන්න කිසිම දෙයක් නැති හින්දා. මානව මහත්තයා වැරදි නෑ. ඒ උසාවියේ එක පිළිගන්න ඕනේ. මගේ බල්ල නැති වුණාම ඌව හොයලා දෙන්න. ඌව හොයලා දෙන්න. මේ උසාවියටත් බැරි වුණා. මේ පොලිසියටත් බැරි වුණා. මේ උසාවිය වහන්න ඕනේ. මේ පොලිසිය වහන්න ඕනේ. මේවා තේරුම් ගන්න ඕනේ. මේවා කියලා දෙන්න කිසිම කෙනෙක් නැහැ. කියලා දෙන්න පිස්සු කියලා. පිස්සු කියලා. එලියට එලියට අද දාන. ඊළඟ සාක්ෂිකරු විත්තිකරුගේ කාර්යාල මිතුරා මල්කම් සල්ගාදු. මේ විත්තිකරු නිවැරදිකරු ස්වාමීනි. එක් සිද්ධ වුණේ අහම්බේ. මේ සිද්ධියට මුල්ලුණු ලිපිය විත්තිකරු විසින් තමුන්ට ලියා දුන්නේ අහම්බෙන්ද කියලා අහන්න කැමතියි. ඔව්. ඒකත් අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් තමයි. එතකොට මේ අහම්බය තමයි මේ සේරම දේවල් සිද්ධ කරලා තියෙන්නේ. සාක්ෂිකාරයාගේ අනියම් බිරිඳට කම්බුලට ගැහීමට සම්බන්ධ වීම
පොලිසියට ගිහිල්ලා මාත් නිවැරදිකාරයා කියලා සාක්ෂි දුන්නේත් එච්චර විතරක් නෙමෙයි. ඒ සාක්ෂි දුන්නේ මාත් සතුටු කරන්න බව එළි වුණොත් ඒකත් අහම්බයක් බව හිතේ තියාගන්න ඕනේ. ස්වාමීනි, අපි දැන් ඉන්නේ ප්‍රේක්ෂකයෝ වෙලා. පහත් පෙළේ නාට්‍යයක පහත් පෙළේ දුෂ්ට චරිත ඉදිරියේ. ස්වාමීනි, මේ කතාවලට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මේවට විරුද්ධව මට නිදහස කරුණු කියන අවස්ථර තියෙනවා. සාක්ෂිකරුගේ ඉල්ලීමට මම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. මම සාක්ෂිකරුගේ ඉල්ලා සිටිනවා ගරු පැමිණිලේ නීතිඥ මහත්මයාට කතාව කරගෙන යාමට ඔහුට ඊට සලසන ලෙස. ස්වාමීනි, මට ඒ ගැන කිසිම දෙයක් කියන්න තවත් ඉතුරු වෙලා නැහැ. සාක්ෂිකාරයා බිත්තිකරුගේ මිතුරන්. ඌ අපි යාළුවෝ. එතකොට විත්තිකාරයා සාක්ෂිකාරයාගේ මිතුරද? තමන්ගේ අම්මගේ මරණ දවසේ නින්දිත වැඩක් කරන්න පුළුවන් වෙච්ච මිනිහෙකුට, කිසිම ලැජ්ජාවක් බයක් නැති මිනිහෙකුට නරක කාරණා වැලක් අවසන් කරන්නට තවත් මිනිහෙක්ව මරා දාන එක පුදුමෙන්ඩ කාරණාවක් නෙමෙයි ස්වාමීනි. විත්තිකාරයා වැරදිකාරයා වෙන්නේ අම්මගේ මරණ හින්දාද? එහෙමත් නැත්නම් මිනිහෙක් මරපු නිසාද? විත්තියේ ගරු කටයුතු නීතිඥතුමාට මේ සිද්ධියේ ඇති ගැඹුරු සානුකම්පිත අත්‍යවශ්‍ය සම්බන්ධතාවය පිළිබඳ වැටහීමක් නොමැතිවීම මන් දකින්නේ ලාමක ක්‍රියාවක් හැටියටයි. ඔව්, මම විත්තිකාට දෝෂාරෝපණය කරනවා මිනී මරුවෙක්ගේ හදවතින්ම තමන්ගේ අම්මගේ මරණයට සහභාගී වීම ගැන. මට කීමට ඇත්තේ එපමණයි ස්වාමීනි. මීළඟ නඩුව ආරය මේ මාස 27 වෙනිදා එදිනට මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. උසාවියේ වැඩ කටයුතු අද දිනට නිමා කරනවා. මට හිතාගන්න බෑ මොකද මේ වෙන්නේ කියලා. සල්ලි විදන් කළා මේ මිනිස්සුව බේරගන්න තිබ්බල මම මෙලහටත් කළා. හැබැයි මේ දේ එහෙම කරන්න බෑ. මට වෙලාවකට හිතෙනවා මම මුකුත් නොකිය කටවහගෙන හිටියා නම් හොඳයි කියලා. මගේ සාක්කේ හින්දා මානව තවත් හිර වුණා. ඔයා එහෙම කියන්න එපා. ඒ මිනිස්සු වහට ඇත්ත කියන්නේ බල කරා. ඔහා වරදක් නෙමෙයි. මට එහෙම ඉතල හිතාදා ගන්න බැහැ මක්. දුරුලන්නපා. තම තීන්දුව දීලා නැනේ. බලාපොරොත්තු වෙනවා.
මගේ දෛවයේ විසඳන්න. අදාළම නැති චරිත දෙකක්, අදාළ නැති ගැටුමක්. කොයිතරම් අසාධාරණයක්ද? ඔවුන් මගේ දෛවයේ විසඳන්න හදන්නේ මගෙන් අදහස් විමසන්නේවත් නැතුව. හැම දෙයක් මායමත් මුල ඉඳන් අගට, අග ඉඳන් මුලට. අම්මගේ මරණේ, හිතප්පපුවක් නැති පවුකාර පුත්‍රයා, කැතියේ පවුකාරයාගේ අනියම් බිරිඳ, මට කියාගන්න බැරි වුණා. කැතිය කියන්නේ මගේ අනියම්වත් නීමවත් බිරිඳ නෙමෙයි කියලා.